අයබෝවන් මගේ YouTube channel එකට ඔයගලන්ව ආදරෙන් පිළිගන්නවා. ඔයගලන්ට මතක නම් පහුගිය වීඩියෝ එකේදී මම ඔයගලන්ට කියලා දුන්නේ බබාට පෝෂණ ගුණය සම්පූර්ණ වෙන පරිදි බත් එකක් හරි ගස්සලා දෙන්නේ කොහොමද, මොනවද දාන්න ඕන, ඒව පහසුවෙන් මතක තියාගන්නේ කොහොමද කියලා. ඒ වීඩියෝ එකේ link එක මම පල්ලෙහා description එකේ දාන්නම්. අද මම කියලා දෙන්නම් ඒ විදියට මම හරි ගස්සගත්ත බත් කිහිපයක් ඔයගලන්ට අදහසක් ගන්න. පින්තූර කීපයකින් තමයි මම පෙන්වන්න උත්සාහ කරන්නේ මේක. මේ තමයි පළවෙනි ඔප්ෂන් එක. මම රතු කැකුළු හාල් වලට බීට්රූට් බෝංචි තෝර පරිප්පු දාලා එකට උයාගත්තා. ඊට පස්සේ කංකුන් ටික අන්තිම හරියේදී එකතු කරා. ඒ එකම බිත්තරයක් වෙනම බටර් වලින් බැදගෙන පොඩියට කඩාගෙන මේ විදියට බත් එකට එකතු කළා. මේ තමයි ඒ ලැබුණු බත් එක. ඉතින් හැමතිස්සෙම මතක තියාගන්න පලා වර්ගයක් එකතු කරද්දී අන්තිම හරියේදී එකතු කරන්න, මොකද එතකොට පෝෂණ ගුණය ආරක්ෂා වෙනවා. දෙවැනි ඔප්ෂන් එක හැටියට මම රතු කැකුළු හාල් එක වැටකොළුයි කැරටුයි තෝර මාළුයි උයාගත්තා. ඊට පස්සේ අන්තිම හරියට කිට්ටු වෙනකොට මුං ඇට කුඩු බැදලා කුඩු කරගත්ත මේ මුං ඇට කුඩු සහ කංකුන් ටික පොඩියට කපලා එකතු කරා. මේ තමයි ඒ ලැබුණු බත් එක. ඊට පස්සේ තුන්වෙනි ඔප්ෂන් එක හැටියට පනීර් අල නිවිති පේනවා ඇති ඔයගලන්ට. එතකොට මම බතුයි අලයි එකට උයාගත්තා. මේකට පරිප්පුත් දැම්මා. ඊට පස්සේ පනීරුයි නිවිති මං අද තෙම්පරාදුවක් දාගත්තා. ඒක අන්තිමට බත් එක ඉවරලා ඉවරුනහම බත් එකට ඇඩ් කළා. ඒ වගේම බිත්තර කහ මදයකුත් එකතු කරලා තමයි එදා බබාට කෑමට හරිගස්සලා දුන්නේ. හතරවෙනි ඔප්ෂන් එක හැටියට කෝලිෆ්ලවර් වට්ටක්කා මස් සහ රතු කැකුළු මම එකට උයාගත්තා. ඊට පස්සේ මම වෙනම ගොටු කළ ලූණු පොල් එහෙම දාලා සලාදයක් හදාගත්තා. පොල් එහෙම දෙන්න පුළුවන් මාස 9න් පස්සේ මේ විදියට. ඊට පස්සේ කහ දාපු පොඩියට ඊනියට කපාගත්ත කරවිල වෙනම ගැඹුරු තෙලේ බැදගත්තා. අන්තිමට බත් පිහගෙන ඉවරුනාම අර පලා වර්ග ටිකයි බැදගත්ත කරවිල ටිකයි එකතු කරගත්තා. පස්වෙනි ඔප්ෂන් එක හැටියට මම බණ්ඩක්කා වට්ටක්කා හාල් සහ තෝරමාළු එකට උයාගත්තා. ඊට පස්සේ මුකුණු වැන්න කොළ ටික බත ඉදීගෙන එනකොට එකතු කරගත්තා. ඒ වගේම ගිතෙල් එක පොඩි තෙම්පරාදුවක් දැම්මා තක්කලි ලූණුයි. තක්කලියේම පරිස්සමෙන් දෙන්න සමහර බබාලට ඇලර්ජි වෙන්න පුළුවන්. මෙතනදී හයවෙනි ඔප්ෂන් එක හැටියට මෙතන කහබතලයි රතු රාබුයි තියෙනවා. මං ඒව හාල් එකට උයාගත්තා. ඊට පස්සේ බත පිසීගෙන එනකොට මම මුං ඇට කුඩු සහ හාල් මැස්ස කුඩු එකතු කරා. ඒ වගේම නිවිතෙත් පුංචියට කපලා බත් එකට මේ එකතු කරලා තිබ්බා. දැන් ඒම ලැබිච්ච බත් එක තමයි මේ තියෙන්නේ. හරි, මං ඔයාලට ඔප්ෂන් 6ක්ම ඔන්න අද ඉදිරිපත් කළා. ඔගොල්ලෝ බලන්න ඇති මම පොල් කිරි දාපු දාලා හදපු බත් ඔප්ෂන් එකක් නැහැ නේද කියලා. ඇත්තටම මට මෙතනදී පින්තූර හොයාගන්න බැරුව ගියා. ඉතින් පොල් කිරි එකතු කරනවා නම් ඔයගලන්ට බත් එක අන්තිමට අර අපි කිරි බත් හදනවා වගේ අන්තිම අවස්ථාවේදී කිරි දාලා නටවල බත් එක ගන්නත් පුළුවන්. නැත්නම් මුල ඉඳන්ම පොල් කිරෙන්ම බත් එක හොයා ගන්නත් පුළුවන්. ඉතින් මම නැවතත් සඳහන් කරනවා පලා වර්ග දානවා නම් බත ඉදීගෙන එනකොට දාන්න, පෝෂණ ගුණය ආරක්ෂා කරගන්න. මේ දේ වගේ දේවල් තෙම්පරාදුවකින් වගේ දෙයක් කරාම රසයත් වෙනස් වෙලා බබාට කන්න ආසහිතෙනවා. ඒ වගේම බට සහ ඔලිව් ඔයිල් වගේ කන අවස්ථාවේ වුණත් අමුවෙන් බත් එකට දාන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් පලා වර්ග හොඳින් හොදලා ගන්න, ඔය කංකුන් වගේ අර බතේ වගේ තියෙන කොටස හොඳට හොදලා බලලා ගන්න. ඒ වගේම තක්කලි දෙනකොට ටිකක් ඇලර්ජි චෙක් කරන්න වෙනවා. ඉතින් අම්මලා පුළුවන් දේවල් ඉතා ඉක්මනින් කිව්වා. තවත් මේ වගේ වීඩියෝකින් ආපහු අපි හමු වෙමු. ස්තුතියි.